රොයිඩස් මේ පෞග දසක හම්බලා කියනවා යයි අජිද්ද සිල්වයි දෙහිවල ඉඳලා ක්‍රිකට් ප්‍රක්ටිස් කරන්න උදේ ෆුඩ් බයිස කලේ පැදගෙන ඇවෙල්ලා ප්‍රක්ටිස් ඉවර වෙලා අනිත් ඔක්කොම කට්ටිය යනකම් හිටිය කොහොමද කියලා ෆුඩ් බයිස කලේ පොඩ්ඩක් යන්න පොඩි ලැජ්ජාවක් තිබිච්ච නිසා අනිත් කට්ටිය ගියාට පස්සේ ආපහු දෙන්නත් එක්ක පැදගෙන යන්න. ICC Men's T20 World Cup West Indies and USA 2024. ඔය ග්‍රූමින් කියන පාට් එක ඇතුලේ තවත් කාරණාවක් ගම කතා දැන් අපි දැකලා නැහැ සමහරලාවට අපිට හම්බ වෙන ඔපචුනිටි එහෙම නැත්නම් වෙන රටවලට හම්බ වෙන අවස්ථාවන් කොච්චර දුරට ඒ විදිය ඉහළට ගේන්න කටයුතු කරනවද කියන එක. දැන් මවන් ඔබයි අපි කතා කරන අතරේ කතා කරපු බොහොම අපූරු කතාවක් තිබුණා. දැන් ඉන්දිය කණ්ඩායම කොදෙව් විශිෂ්ටීන්ව හම්බ වෙච්ච අවස්ථාව මම හිතන්නේ ඔවුන්ගේ සමාජ මාධ්‍ය මම කියන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි ඔවුන්ගේ චරිත කොහොමද ඉස්සරහ අනාගතය වෙනුවෙන් සූදානම් කරන්න කියන එකට හොඳම උදාහරණයක්. මම ඔබට කිව්වා මම පින්තූරයක් දැක්කා ඇම්බ්‍රෝසුයි වල්ෂුයි ඉන්න මුකුත් දාලා තිබුණේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් 1374ක් තමයි මේ ඉන්නේ කියලා දාලා තිබුණේ. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉන්දිය ක්‍රීඩකයෝ ගිහිල්ලා සමහර කොදෙව් හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයොත් එක්ක කතා කරද්දී අපිට පොඩ්ඩක් අර අපි පොඩ්ඩක් සංවේදී වෙනවා. වචන නැහැ ඇත්තටම කියන්න. මොකද ක්‍රිකට් ෆොලෝ කරපු කෙනෙක් විදියට ඉන්නවා නම් මං හිතන්නේ දැන් ඉන්න ක්‍රිකටර්ස් අතර තියෙන ෆැසිලිටීස් ඒගොල්ලන්ට මොනවද කියන්නේ මොනවත් නැති කාලෙක මේ මේගොල්ලන් ගහපු බ්‍රෑන්ඩ් එක ඒගොල්ලන්ගේ කමිට්මන්ට් එක මම හිතන්නේ මේ අපි ඇතුළු මේ දැන් ගහන කට්ටිය මේ 5% දෙයක් කරනවා කියලා. ඒ ඒ විකට්සල දෙන ඕනම කන්ඩිෂන් එකක ඇඩ්ජස්ට් වෙලා කම්පියුටර් තිබුණේ නැහැ මයිකල් මාෂල්ට කොහෙටද මෙයාට බෝල් කරන්න කියලා අහන්න. එයා බෝල් කළා තමයි හොයාගත්තා කියන්නේ කොහෙමද ගහන්න ඕනේ කියලා. එතකොට මේ කවුද විවියන් රිචර්ඩ්ස් සර් විවියන් රිචර්ඩ්ස් කවුරුත් කිව්වේ නැහැ මෙයාට මෙතනට ගහන්න ඕනේ කියලා. අපිට 187 ඒවා ගහනකොට 1383 ඇවිල්ලා හැම බෝලෙම මේ එයා මිනිස් ප්ලෑන් කරලා ගහගන්නේ. මට රොයි ඩයස් ඉඳන් කියනවා එයා ඇවිදිනකොට මැදට ඇවිදිනකොට පිටපස්සට බලබලුල්ල ඇවිදින එක එයා දිහා කවුරුරි බලනවද කියලා. ඒ කොන්ෆිඩන්ස් එක මේ වගේම තමයි ඉන්දියන් ඔච්චර ලොකු ප්‍රොෆයිල් එකක් තියෙන කණ්ඩායමක් ඉන්දියන් කණ්ඩායම කියන්නේ. ඒගොල්ලන් සාමාන්‍යයෙන් ලෝකෙ ගත්තාම අපි කියනවනේ ක්‍රිකට් ගහනවා නම් ඉන්දියාවෙ ඉන්න ඕනේ කියලා. ඒ අපි කතා කරන්නේ මුදල් හදලා අතින්ද ෆේම් එකෙන්ද පොපියුලරිටි එකෙන්ද ඔක්කොම. හැබැයි අර වගේ ක්‍රීඩකයෙක් ආපුවාම ඒගොල්ලන් එම්බ්‍රේස් කරන විදිය ඒ ඩ්‍රෙසින් රූම් එකේ මම හිතන්නේ ඒක ඒගොල්ලන්ට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. හැම පොඩි එක්කෙනාම නැගිටලා ඒගොල්ලන්ගේ ඒක මම දැක්කේ ක්ලිප් එක මම දැක්කා. ඒක බොරු හිනාවක් නෙමෙයි. ඇත්තටම හිත ඇතුළෙම තියෙන ගෞරවයට ආපු හිනාවක් කියලා මට හිතුණා. ඒ හෘදයාංග බව දැනෙනවා ඒවද? ඒක දැක්කම ඒක දැනෙනවා. තවත් ක්ලිප් එකක් දැක්ක මම කවුද ඇම්බ්‍රෝස්ව මෙයා කරනවා. ඇම්බ්‍රෝස්ව මේ ඉන්ටර්විව් කරනවා ඉන්දියානු ජර්නලිස්ට් දෙන්නෙක්. ඉන්දස කතා කරන්නේ නිකන් ඉන්ටර්විව් කරන දෙන්න යට වඩා හොඳ බෝලර්ලා කියලා. ඒ තරමට මේ නිහතමානීකම. හරිම නිහතමානී පුද්ගලයෝ ඒගොල්ලෝ. අනික මේ මම හිතන්නේ රෙස්පෙක්ට් එකනේ. ඔව්. ඒ කියන්නේ අපි ක්‍රිකට් මේ ක්‍රිකට් අපි හැම කෙනාම ඒ එක එක්කෙනාට තියෙන රෙස්පෙක්ට් එක සහ අන්‍යෝන්‍ය ආදරය කරුණාවේ ඒ තියෙන එක හරි ලස්සන පිළිඹුම් වෙනවා ඒ ඩ්‍රෙසින් රූම් එකට එනකොට නැගිටලා ඒ රෙස්පෙක්ට් එක. ඉතින් ඒක මම හිතන්නේ දිගටම මේ අපේ අතර හැම කෙනා අතර මේක තියෙන්න ඕනේ කියලා. ඕස්ට්‍රේලියාවේ තියෙන වගේ සංස්කෘතියක් ඒගොල්ලන්ගේ ටෙස්ට් මැච් වලට මම හිතන්නේ සමර එකේ පරණ ක්ලික් ක්‍රීඩකෙක්ව ගෙනල්ලා දානවා ඩ්‍රෙසින් රූම් එක ඇතුළට. එහෙම එකක් තියෙනවා. ඒ රෙස්පෙක්ට් එක කියන අපිට දැන් අපි කතා කරනවා අපේ සංස්කෘතියක් ගැන කතා කරනවා. ඒ එතකොටනේ අර ඒකේ තියෙන වටිනාකම තියෙන්නේ. ක්‍රිකට් එකෙත් ඒ වගේම තමයි. අපි මේක මෙහෙම කවුද ගෙනල්ලා මෙහෙම පූජා කරලා නැහනේ. මේක කී දෙනෙක් 1975 ඉඳන් 79 මේක මේවා දිනලා ICC මේවා දිනලා ඊට පස්සේ 85 ටෙස්ට් දිනලා වන් ඩේ දිනලා වර්ල්ඩ් කප් දිනලා කොච්චර ආපු ගමනක්ද. ඒ ගමනේ සැර වේදනාව ඔක්කොම කලින් කාලේ බැටන් එක මරු වෙච්ච එකයි කරන්නේ. එච්චරයි ඉතින් ඒක තියෙන්න ඕනේ. ඒක තියෙනවා නම් ඒ හැංගීම එනවා. ඒ හැංගීම මට හිතෙන්නේ මේ කාටවත් පොවන්න බෑ. ඒක මේ එක account එකකින් බලන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඉස්තෙල්ලම ක්‍රිකට් ගහනකොට 75 ගිහිල්ලා ක්‍රිකට් ගහනකොට ඉංගලන්තේ වර්ල්ඩ් කප් එකේ ගහනකොට කවුරුත් හිතන්නේ නැති ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වෙට මේ ලංකාවේ එයි කියලා. ඉතින් අපි ඒකට තුති පුදන්න ඕනේ. ඒ කරපු පුද්ගලයන්ට ඒක අද තියෙනවා කියලා හිතනවද? නෑ ඒක තමයි මං හිතන්නේ ඒක ටිකක් පොඩි පස්සෙන් තියෙන්නේ. ඉතින් ඒක අපිට වැඩි අපිට ඉස්සරහ ගහපුවාට ඉස්සරහ ගහපුවාය තමයි
හුඟක් මහන්සි වෙලා මේ තත්ත්වෙ මේ ක්‍රිකට් එක ගෙනා ඉතින් අපි දැක්කා 75 වර්ල්ඩ් කප් එක යනකොට බස් එක අපි දැක්කා නිකන් අර පරණ නිකන් බස් එක ඒගොල්ලෝගේ ඒත් ඒගොල්ලෝ ගැහුවේ මේ සල්ලි වලටත් නෙමෙයි ඒගොල්ලෝ ගැහුවේ රට වෙනුවෙන් එන්ජොයි කරා එන්නේ එන්නේ මම හිතන හවස 3:00 මාට 4:00ට එන්නේ ප්‍රැක්ටිස් එකක් නැහැ ට්‍රේනින් එකක් නැහැ හරියට හැබැයි හරි හයි ස්කිල් මම හිතන්නේ 81 ක ටෙස්ට් නෙමෙයි අපිට 70 ගණන් වල ටෙස්ට් ලැබෙන්න තිබ්බ කියලා තමයි මම ඇත්තටම හිතන්නේ මොකද ඉච්චර හයි ස්කිල් ප්ලේස් අපිට හිටියා ඉතින් ඒන ඒ ආපු බැට්න එක අපි කාලෙන් කාලට එක එකන අතර මාරු කරනවා ඒ මාරු කරනකොට ඒ ගන්න කෙනා දැනගන්න ඕනේ ඒක ඉස්සරහට ඇදගෙන යන්න රටේ මේ කල්චර් එක ක්‍රිකටින් කල්චර් එකක් අපි හැදිලා තියෙන්නේ අපේ පවුලක් ඉතින් මේ පවුල යනකොට එක එකන රෙස්පෙක්ට් කරගෙන අන්න ඕන සම්බන්ධතාවයේ ආදරයේ කරුණාවත් එක්ක රෙස්පෙක්ට් එක සහ විශ්වාසය තුලින් තමයි මේක ගෙදර ඇදගෙන යන්න ඕනේ ඉතින් මේක කාගෙන්ද හම්බුනේ කියලා දැනගත්තාම ඇති ඒතර දන්නවනේ කාගෙන්ද මේක හම්බුනේ ඒකවට මේක යාට වැඩිය ඒ කියන්නේ ඊළඟට achieve කරන්න දේවල් තියෙනවා achieve කරන පළියට අර culture එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් දැන් 96 world cup එක දින්නා වට ගොඩාක් හොඳ දේවල් වුණානේ. නරක දේවලුත් එනවා. ඒකේ package එකේ නරක දේවලුත් මම දකිනවා. නරක දේවල් තමයි අර එයින් පස්සේනේ professional ලුනේ. professional ලුනේ ක්‍රීඩාව කරන කට්ටියට යම් කිසි මුදලක් දීලා මේ ක්‍රීඩාවෙම රැඳී ඉන්න මෙන්න අවුරුද්දට ඔයාට හම්බ වෙන ගාණ කියලා දුන්නේ එදා ඉඳලා. ඒක ලේසියෙන් පහසුවෙන් ආවා කියලා හිතපු කට්ටියක තින් නැතිනේ. එතනින් එහෙම හිත කට්ටියක තින් නැතිනේ. ඒ සංඛ්‍යාව අද වෙනකොට අපි හිටියනම් 97 15ක් 20ක් ඔය කියන ප්‍රොෆෙෂනල් කියන කැටගරි එකේ අද ඉන්නවා 110ක්. 110ක් ඉඳලත් අපිට බෑ අපේ ක්ලබ් ක්‍රිකට් අපිට ඕන තැනට ගේන්න අපිට ඕන තැනට කම්පිටිටිව් වෙන්න අපිට ඒත් හදාගන්න බෑ. ඉතින් ඒකේ සමහර පළ විපාක මේක කොහෙන්ද මේක කොතනටද ගෙනියන්න ඕන කියන එකේ පළ විපාක තමයි ඔය 96 අපි දිනපු එකේ සමහරට පළ විපාකියුත් ඒක වෙන්න පුළුවන්. හොඳයි රොයිඩස් මේ පෞගේ දවසක හම්බලා කියනවා එයයි අජිත් ද සිල්වායි දෙහිවල ඉඳලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න උදේ ෆුඩ් බයිසිකලේ පැදගෙන ඇවිල්ලා ප්‍රැක්ටිස් ඉවර වෙලා අනිත් ඔක්කොම කට්ටිය යනකම් හිටියේ කොහොමද කියලා ෆුඩ් බයිසිකලේ පොඩ්ඩක් යන්න පොඩි ලැජ්ජාවක් තිබිච්ච නිසා අනිත් කට්ටිය ගියාට පස්සේ ආපහු දෙන්නත් එක්ක පැදගෙන යන්න. මම අහලා තියෙනවා කොදෙව් දේශය බිහි කරපු මැල්කම් මාෂල් වගේ පන්දුවවන්න සර් විවියන් රිචඩ්ස් පාරේ කාරකේ යද්දී ලොකු තාර බැරල් එකක් උස්සගෙන යනවා දැකලා එයාගේ හයියට වාට මේකට ඩොලර් කීයක් හම්බ වෙනවද කියලා අහලා ඊට වඩා ගාණක් දෙන්නම් කියලා තමයි එක්කන් ගිහිල්ලා මේ විදිහේ ලෝකයේ සුපතල සමහර නම් ගම් කියවෙන්න පටන් අරන් තියෙන්නේ. මේ ඉතිහාසය පොඩ්ඩක් දැනගෙන හිටියානම් සමහර වෙලාවට මේ නස්පැත්තිය අද දවසේ අපිට නොවි තියෙන්න පුළුවන්. ICC Men's T20 World Cup, West Indies and USA 2024.